අයිලසින්න බැරි තව ප්‍රෝගෑම් ගැන තමයි අද මම කතා කරන්න හිතන් ඉන්නේ. මම දැන් දෙකක් කතා කරා. හරි. එකක් තමයි යමක යුනිවර්සිටි එකේ තියෙන BIT game development bachelor course එක. ඊළඟ එක ඒත් යමක යුනිවර්සිටි එකේම තියෙන ICT course එකක්, එක හොඳ course එකක්. හරි. IT course එකක්. ඊළඟට ලප්ලාන් Institute of Applied Science කියන එකේ තියෙන nursing degree course එක. දැන් ඔය තුනම මම පහල වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඒවා දැකලා නැත්නම් බලලා නැත්නම් බලන්න. දැන් අද කතා කරන්න යන්නේ තව කෝස් එකක්. හයිලස් නැතු වෙන්න බුලෝ. ඒක nursing degree එකක්. හරි. nursing degree එකයි. ඉතින් nursing degree ඇත්තටම හරි පොපියුලයි. ඉතින් ඒකේ අපි ගත්තොත් එහෙම ඒකට දැන් ඔය සෙපරේටිව් දැම්මොත් එහෙම ඔයාට තියෙනවා එන්ට්‍රස් එක්සෑම් එකක් ලියන්න. ඉතින් එන්ට්‍රස් එක්සෑම් එකේ view එක කොහොමද? හරි. හැටි කොහොමද? ඒකම පොඩක් කතා කරන්න. ඉතින් කොහමද ඔයගලන්ට? ටයර් රැලිය ගාවට වෙලා පොඩි කතා ටිකක් කියන්න කියලාද? පොඩි කතා ටිකක් කිව්වට ඇත්තටම වැදගත් වෙන කතා ටිකක්. වෙන නේද ටයර් රැලියගේ ලොකු. හරි. ඉතින් කට්ටි බලනද මොකද මේ වෙලා තියෙන්නේ කියලා? ඇත්තටම වෙලා තියෙන මොකුත් නෙවෙයි, සමය කැවිලා තියෙන්නේ දැන්. සමය කැවිලා තියෙන්නේ. අපි ඉතින් දැන් මේ බලන්න මේ සෙරප්පු දෙකයි, ඔය බලන්න සෙරප්පු දෙකයි, ඩෙනිම් කෑල්ලයි, ටී-ෂර්ට් එකයි. හරි. සාමාන්‍ය විදිහට ජීවත් වෙන ෆින්ලන්ඩ් වල. ඉතින් මම එක වීඩියෝ එක කිව්වා මේකට ප්‍රධාන හේතුව වෙන්නේ අංශක 23 මාරක ඇලයක් තියෙන හින්දා. මොකද අපි දන්නවා ෆින්ලන්ඩ් ලෝකගෝලයේ උඩින්ම තියෙන්නේ. ලෝකගෝලයේ උඩින්ම තිබුණාට දැන් අංශක 23 මාර ඇලයත් එක්ක මේක දැන් සූර්යාට පොඩ ලඟ වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ඇත්තටම මේ මේ වෙද එකේ එහෙම නැත්නම් අපි කියනවා මේ මේ ඍතු විපර්යාස සිද්ධ වෙන්න ඍතු ભેදේ කියන එක. මෙතනත් නියම ලස්සනයි නේ පේනනේ. හරි. ලස්සනට හදලා තිනවා. අදපු කෙනා කවුරුණත් ඒකට හේතුව. හරි. ඉතින් මේ රටවල වල තියෙන එක දෙයක් තමයි ඇත්තටම මේ සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනකොට පුදුම විදිහට පරිසරය වෙනස් වෙනවා. හරි. සති දෙකක් ඒ වගේම සමහරට සති තුනක් විතර යනකොට පුදුම විදිහට මේ පරිසරය වෙනස් වෙලා යනවා. ඉතින් ඒක තමයි අපිට මේ රටවල දකින්න තියෙන විශේෂත්වයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට කවදාවත් එහෙම කම්පෙයා කරන්න බෑ ලංකාව සහ මේ රට. මොකද ලංකාව කියන්නේ එක විදිහක්, මේ රට තව විදිහක්. ඉතින් අපිට ඒක කම්පෙයා කරන්න බෑ. නමුත් විශේෂත්වයක් තියෙනවා. ඒක විතරක් මම මෙතෙන්දී මතක් කරන්න. මොකද මේ ඍතු ભેද කියන එක ලොකුවටම පේන්න තියෙන හින්දා. හරි. හරි. ඒකෙන් කතා කරලා දැන් අද අපි කතා කරන්න හිතන් ඉන්නේ අයිලස් නැතු වෙන්න පුළුවන් තව ප්‍රෝග්‍රෑම් එකක් ගැන. හරි. දැන් මම මීට කලින් වීඩියෝස් කීපයක් කරා අයිලස් නැතු වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කීපයක් ගැන. ඒක ඔයාලා ඒවා බලලා නැත්නම් මගේ මේ පල්ලෙහා ගිහලා බලන්න. හරි. දැන් අයිලස් අනිවාර්ය කරපු එකත් එක්ක ඇත්තටම සෑහෙන්න මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්න ප්‍රමාණය පුදුමාකාර විදිහට අඩු වුණා. හරි. ඒ විතරක් නෙමෙයි, දැන් අපි දන්නවා එන්ට්‍රන්ස් එක්සෑම් එකේ මේ මොනිටර් කරන්න ගත්තා. හරි. වීඩියෝ එක ඔන් කරලා මොනිටර් කරන්න ගත්තා. හරි. ඒකත් එක්කත් අපි දැක්ක දෙයක් තමයි මේ දැන් කට් ඔෆ් මාක් ගත්තොත් දැන් සමහර පේපර්ස් වල දැන් ඇඩ්වාන්ස් මැතමැටික්ස් වගේ පේපර් එකක කට් ඔෆ් මාක් එක දශමයක. දැන් දශමයක කියලා කියන්නේ ඇත්තටම ලීස්ට් කවුන්ට් එක. ලීස්ට් කවුන්ට් එක කියලා කියන්නේ දැන් ඒ ලකුණු දෙන සිස්ටම් එකේ යන්න පුළුවන් අවම ලකුණු ගන්න. එතනින් හරියට යන්න බෑ. කියන්නේ දශම 0.5 කියන එකට යන්න බෑ. දශම 1 තමයි යන්න පුළුවන්. ඉතින් එතෙන්ටත් ගියා. මේ සැරේ එතෙන්ටත් ගියා. ඉතින් ඒකෙන් පේනවා මේ එක්සෑම් එක කොපමණ ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණයක් කලින් වෙන වෙන කට්ටිය දාලා ලිව්වද කියන එක. මොකද කලින් එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. කලින් ඇත්තටම ඇති වුණේ 5 කියන මට්ටමට තමයි කට් ඔෆ් මාක් ගියේ. හරි. එක අවස්ථාවක 1 කියන මට්ටමට ගියා. ඒ සාමාන්‍ය මාක්ස් කියන්නේ යුනිවර්සිටිස් වල කට් ඔෆ් මාක් හොඳ මට්ටමක තිබුණා. අපි නමුත් මේ පාර අපි දැක්ක දෙයක් තමයි මේ පාර කියලා කියන්නේ මේ ඉහිපෙරේද 2024 තිබ්බ එක්සෑම් එකේ දැක්ක දෙයක් තමයි සමහර 20 ගණන් 30 ගණන් වගේ ගත්ත කට්ටියත් ඔෆර්ස් ආවා. ඒ කියන්නේ අර ගන්න තියෙන ලකුණු දැන් පේපර්ස් තුනක් වගේ තියෙනවනේ. හරි. පේපර්ස් තුනක් තියෙනවා, හතරක් තියෙනවා. ඒ වගේ තමන් දාන සබ්ජෙක්ට් එක අනුව තමයි. ඉතින් අපි අලියගාව ඉඳන් යමු. ඔය ඇති අලිය බලබලා හිටියා. අපි යමු. මොකද මට බස් එකට යන්නත් තියෙනවා. පාර පයින්ටත් තියෙනවා. රයිට්. ටක්කල් පාර පයින්ට ඉඳලා පාර පයින්ට යන නෙවෙයි අතට. හරි. ලංකාව වගේ අපිට සෙල්ලම් දාන්න බෑ. වෙනම බලන්න බලන්න මෙතන මේ බලන්න මේක මිනිස්සු යන ප්ලේන් එක. ඊට එහා පැත්තෙන් තියෙන්නේ බයිසිකල් යන ලේන් එක. ඊටත් එහා පැත්තෙන් තියෙන්නේ වාහන යන ලේන් එක. ඉතින් ඒ වගේ අපි පරිස්සමට යන්න ඕනේ මේ අදාළ තැන් වලින්. විශේෂයෙන් දැන් මම වීලොග් එක කරන වෙලාවට දැන් මට ඔක අවබෝධයක් නැහැනේ. ඒ නිසා මම මේ ලේන් එක ගියා මට අවුලක් නැහැ කියලා මට තේරෙනවා. හරි. ඊට පස්සේ තමයි අන්නර වගේ බයිසිකල් කාර් එකක් කරේ. අපුත් එහෙම. හරි. හරි. ඉතින්
අපි කතා කරමු. අයිලස් එන්න බැරි තව ප්‍රෝග්‍රෑම් එකක් ගැන තමයි අද මම කතා කරන්න හිතන් ඉන්නේ. මම දැන් දෙකක් කතා කරා. හරි. එකක් තමයි යමක යුනිවර්සිටි එකේ තියෙන BIT Game Development Bachelor Course එක. ඊළඟ එක ඒත් යමක යුනිවර්සිටි එකේම තියෙන ICT course එකක්, ඒක හොඳ course එකක්. හරි. IT course එකක්. ඊළඟට ලප්ලාන් Institute of Applied Science කියන එකේ තියෙන Nursing Degree course එක. දැන් ඔය තුනම මම පහල වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඒවා දැකලා නැත්නම් බලලා නැත්නම් බලන්න. දැන් අද කතා කරන්න යන්නේ තව කෝස් එකක්. හයිලස් නැතු වෙන්න පුළුවන්. ඒක නර්සින් ඩිග්‍රී එකක්. හරි. නර්සින් ඩිග්‍රී එකයි. ඉතින් නර්සින් ඩිග්‍රී ඇත්තටම හරි පොපියුලයි. මොකද හේතුව මොකද මේ නර්සින් ඩිග්‍රී කරනකොට ගොඩක් අයට ජොබ් එක ෂුවර්. හරි. සාමාන්‍යයෙන් සෙකන්ඩ් ඉයර් වගේ යනකොට ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට මේ ඔය එල්ඩරි කියා වගේ තැන්වල පාර්ට් ටයිම් ස්ටොප්ස් හොයාගන්න හරිම ලේසි. හරි. මොකද ආ එතකොට ෆස්ට් ඉයර් කරලා ක්‍රෙඩිට් හැටක් විතර වගේ තියෙන කෙනෙක් ෆිල් යුනිවර්සිටි එක. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් සෙකන්ඩ් ඉයර් යනකොට ගොඩක් වෙලාවට පාර්ට් ටයිම් ජොබ් වලට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. අර ක්‍රෙඩිට් හැටක් ඔයා තියෙන හින්දා සහ ඔයා දැනට යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් හින්දා නර්සින් කරන. හරි. ඉතින් සාමාන්‍යයෙන් ඉන්ටර්න්ෂිප් එකක් හරි ගන්න පුළුවන්. මොකද කොහොමත් කෝස් එකේ අනිවාර්ය ඉන්ටර්න්ෂිප් එකක් ගන්න එපා. හරි. කෝස් එක කරනකොට කොහොමත් ඔයා කොහේ හරි යන කියලා ට්‍රේන් වෙන්න ඕනේ. ඉතින් ඒකට ඒකටත් එක්ක රිලේටඩ් වෙන්නත් එක්ක මොකද ඉන්ටර්න්ෂිප් එක කියන එකටත් ක්‍රෙඩිට් ගන්න තියෙනවා. ක්‍රෙඩිට් 20ක් 30ක් විතර වගේ තියෙනවා මට මතක ඇරෙන්න. ඉතින් ඒකත් සෙට් වෙන්නත් එක්ක ඔයාට එක්ක ෆ්‍රී ඔෆ් චාර්ජ් එහෙම නැත්නම් ඒ කියන්නේ වැඩ කරනවා ඔයාට පේ කරන්නේ. එහෙම නැත්නම් අංශ දීමනාවත් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම කිව්වොත් නර්සින් ෆීල්ඩ් එකක් ගත්තොත් නම් අනිවාර්යෙන් පොඩි දීමනාවක් එක්ක තමයි ඔයාට ඉන්ටර්න්ෂිප් එක හම්බෙන්නේ. හරි. නැත්නම් අනිත් ෆීල්ඩ් වල සාමාන්‍ය ටිකක් ඒක ඇති අඩුයි. මොකද නර්සින් වල හරි තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක ඒ කියන්නේ කට්ටිය අඩුකමත් එක්ක ලොකු මේ එකක් තියෙනවා. ලොකු වැකියුම් එකක් තියෙනවා. ඉතින් ඔයා නර්සින් ඩිග්‍රියක් කරන්න එනවනම් හරි වැදගත්. ඉතින් දැන් ඉන්ටර්නැෂනල් US exam එකලා නර්සින් ඩිග්‍රියකට එන්න ගියොත් එහෙම මොකද ඉන්ටර්නැෂනල් US exam එකට අනිවාර්යයෙන් IELTS අනිවාර්යයි. හරි. ඉතින් ඒකේ ඒක කළා එන්න ගියොත් මේකේ ගොඩක් කටවස් මාක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් 50 60 වගේ යනවා කටවස් මාක්. හරි. LCQ වැති යුනිවර්සිටියක් වුණොත් එහෙම 60 70 80 වගේ තමයි යනවා. මොකද අපි දන්නවා ඉන්ටර්නැෂනල් US exam එකේ පේපර්ස් පහක් කරන්න ඕන. හරි. නර්සින් ඩිග්‍රිය තෝරන කෙනෙක් පේපර්ස් පහක් කරන්න ඕන. ඒක තමයි මම කියන්නේ ඉන්ටර්නැෂනල් US exam එක. ඒතකොට ඒකට දාන්නත් ඔයාලට IELTS තියෙනත් ඕන. හරි. දැන් මම අද කතා කරන්නේ ඒක නෙමෙයි. නමුත් මේක ගැන කියන්න එපා. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් ගොඩක් ඒවා තිබුණේ 50 60 70 කියන මට්ටමේ තමයි කටවස් මාක් තිබුණේ ලකුණු 100. හරි. ඉන්ටර්නැෂනල් US exam එකට දාන්නත් ඔයගලට IELTS තියෙනවා නේද? ඒක නිසා ඒ පාත් එක තෝරගෙන යන කට්ටිය ඇත්තටම ටිකක් අඩුයි. අඩුයි කියන්නේ අඩු නැහැ ඇත්තටම. දැන් ඒක ලේසි නැහැ. හරි. නමුත් කරන්න පුළුවන්. හරි. ඒක ලේසි නැහැ කියලා ඒක ඩිස්කරේජ් කරනවා නෙවෙයි, ඒක කරන්න පුළුවන්. ඔයාලට තියෙන ඉතින් IELTS කරලා කොහොම හරි ඕවරෝල් 6ක් ගන්න තමයි තියෙන්නේ දැනට තියෙන තත්ත්වය අනුව. හරි. දැන් IELTS නැති නර්සින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොකද? අනිත් ප්‍රෝග්‍රෑම් එක. දැන් මම ලප්ලාන් යුනිවර්සිටි එකේ ගැන කලින් කිව්වා. ඒ කියන්නේ වීඩියෝ එක බලන්න. මේක තමයි සැමක් යුනිවර්සිටි එකේ SMK යුනිවර්සිටි එකේ නර්සින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. හැබැයි මේක සෙපරේට් දාන්න ඕන ඔයගොල්ලෝ. හරි. අර ජොයින්ට් ඇප්ලිකේෂන් විදිහට දාන්න බෑ. සෙපරේට් දාන්න ඕනේ. දැම්මට පස්සේ මේකෙත් ඒගොල්ලෝ එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එකක් තියලා තමයි ඕගොල්ලන්ව සිලෙක්ට් කරගන්නේ. ඉන්ටර්වියු එකක් තියලා තමයි ඕගොල්ලන්ව සිලෙක්ට් කරගන්නේ. ඒක තමයි මේකේ ප්‍රොසීඩියර් එක. සැමක් යුනිවර්සිටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස් කියන එකේ. ඉතින් ඒකේ අපි ගත්තොත් එහෙම ඒකට දැම්ම සෙපරේට් ඉද දැම්මොත් එහෙම ඔයාට තියෙනවා එන්ට්‍රස් එක්සෑම් එකක් ලියන්න. ඉතින් එන්ට්‍රස් එක්සෑම් එකේ ව්‍යුහය කොහොමද? හරි, හැටි කොහොමද? ඒක ගැන මම පොඩ්ඩක් කතා කරන්න. ඒකේ තියෙනවා ඉස්සෙල්ලාම ප්‍රශ්න පහක්. දැන් මේ ඔන්ලයින් තමයි තියෙන්නේ. ඔයා ඉස්සෙල්ලාම ඒක ස්ටඩි ඉන්ෆෝ එකේ ඇප්ලයි කරන්න ඕනේ. හරි. ඇප්ලයි කරාට පස්සේ ඔයා ඒක සෙපරේට් විදිහට තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. දැන් මේක ජොයින්ට් එක හරහා යන එක නෙමෙයි මේක. සෙපරේට් විදිහට යන්න ඕනේ. හරි. ඒතර ඔයාට ඒ කැම්පස් එකට විතරක් ඒක විතර තෝරලා දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. ඉතින් සෙපරේට් විදිහට ඇප්ලයි කරාට පස්සේ ඔයාට ඉන්විටේෂන් එකක් එනවා. දාන උන කට්ටිය දෙනවා හැමෝටම එනවා. එන්නේ නැති කෙනෙක් නැහැ. ඉතින් තමන්ගේ අනිත් ડોකියුමන්ට්ස් ටික අනිත් ડોකියුමන්ට් කියලා කියන ඇත්තටම ඒ ලෙවල් සර්ටිෆිකේට් එකයි ඊට පස්සේ પાස්පෝර්ට් එක විතරයි. ඉතින් ඒක හරියට දිනනවා නම් ඕන කෙනෙක්ට එක්සෑම් එක එනවා. හරි. ඉතින් එක්සෑම් එක ආවට පස්සේ ඔයාලට එන්නේ ලින්ක් එකක්. ඒ කියන්නේ ඔයාගේ ඊමේල් එකට ලින්ක් එකක් එන්නේ. ස්ටඩි ඉන්ෆෝ එකේ දාපු ඊමේල් එකට. ඒ ලින්ක් එකෙන් අදාළ දවසට ගියාට පස්සේ ඔයාට මුලින්ම තියෙන්නේ හරි ඒගොල්ලන්ගේ පෝර්ටල් එකට යන්නේ. කියන්නේ මුගල් කියන පෝර්ටල් එක හරහා තමයි එක්සෑම් එක තියන්නේ. හරි. ඒවා ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන්ස් එවනවා. මේවා අමාරු දේවල්, රොකට් සයන්ස් නෙවෙයි.
එකත් ඉස්සල මතක් කරන්න ඕනේ මේවා අමාරු දේවල් නෙවෙයි. හරි. ඉතින් බලන්න බට ගඟ තියෙන පිටිපස්සේ හරි ඉස්සර මේක නිකන් මේ දැන් මීට මාස දෙකකට කලින් මේක ප්‍රොසන් වෙලා තිබුණේ. හරි. මම ගඟ ගාවට ගිහිල්ලා එක වීඩියෝ එකක් ගත්තා. ගඟේ මාළු ඉන්නවද කියලා බලන්න. අන්තිමට ගඟේ මාළු නැති හින්දා මං ඊට පස්සේ ඒෂියන් ෆුඩ් මාකට් එකෙන් මාළු ටිකක් අරගෙන මාළු යුරෝ 6ක් විතර වුණා කිලෝ එක. කොහොම හරි මගේ ෂෝට් වීඩියෝ එකක් තියෙනවා මාළු හදපු හැටි. ඒකත් බලන්න. ඉතින් ඒ කෙසේ වෙතත් මාළු ගැන කතා කරා. ඒ කෙසේ වෙතත් දැන් මේක ගැන තමයි අපි කතා කරගෙන හිටියේ. ව්‍යුහය කොහොමද? එක්සෑම් ව්‍යුහය. පස්සේ පහක් එනවා මැතමැටික්ස් වලින්. හරි? මැක්ස් කෙක්ෂන්ස්. මොකද නර්ස් කෙනෙක් විදිහට ඔයාලා දැනගන්න ඕනේ අතරම මේ බෙහෙත් කොහොමද දැන් ප්‍රතිශත ගණන්. හරි? දැන් ડોක්ටර් කෙනෙක් මේ අදාළ රෝගියාට මොකක් හරි මෙන්න මේ කිමිකල් එකේ මෙන්න මේ බෙහෙත දෙන්න කියලා කිව්වට පස්සේ ඒ නර්ස්ට පුළුවන්කම තියෙන ඕනේ කොච්චර ප්‍රති ප්‍රමාණයක් යාට දෙන්න ඕනිද? හරි? එක වේලකට. ඒ වගේ කැල්කියුලේෂන් එකක් කරන්න නර්ස් කෙනට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හැකියාව තියනවාද කියලා බලන්නත් එක තමයි ඔය මැත්ස් ප්‍රශ්න පහ දාලා තියෙන්නේ. හරි? ඉතින් ලප්ලාන් යුනිවර්සිටි එකේ ඇත්තටම මැත්ස් ප්‍රශ්න 20ක් තිබුණා. මේකේ නම් තියෙන්නේ පහයි. හරි? හැබැයි මේකේ වෙන එකක් තියෙනවා. දෙවෙනි සෙක්ෂන් එකේ මේකේ තියෙනවා රිසර්ච් පේපර් එකක් දීලා. හරි? ගොඩක් වෙලාවට ඒකේ හෙල්ත් සෙක්ටර් එකට අදාළ රිසර්ච් පේපර් එකක්. රිසර්ච් පේපර් එකක් දීලා වෙලා ඒකෙන් ක්වෙස්චන්ස් අහනවා 15ක් විතර. හරි 15කට ඒක හරියට නිකන් අර IELTS exam එකේ ඕගොල්ලන්ට මතකද reading section එකක් තියෙනවනේ. හරි IELTS exam එකේ reading section එකේ තියෙන්නේ කොහොමද යම්කිසි passage එකක් දීලා වෙලා ඊට පස්සේ questions වගේක් අහන කෙනෙක් කරන්නේ. හරි අන්න ඒ වගේ එකක් තමයි මෙතනත් වෙන්නේ. ඔයාට passage එකක් කියලා කියන්නේ ඔයාට PDF එකක් දෙන්නේ. ඒක ඒලට download කරගන්න පුළුවන්. ඒ PDF එක බලලා කියවල ඒකම අර questions වලට answer කරන්න තියෙන්නේ. ඉතින් ඒක ටිකක් අර IELTS exam එක කරන වගේ තමයි ටිකක් ඒ වගේ ගතියක් තියෙනවා. හරි IELTS වල රීඩින් කරනවා. හරි ඉතින් ඒවට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් කලින් කටි කරපු papers හරි මේ මමත් ගොඩක් අඩ pieces කරනකොට share කරනවා. මම හිතන්නේ සමක් එකේ නම් මට මතක හිටියට මගේ YouTube channel එකේ මුල් කාලේ videos තිබුණා. හරි ඔයාලා ඒව බලන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් මම අලුත් update එකක් ආවත් ඒව update කරන්න දැන් මේ පරණ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් ඒ කලින් ක්වෙස්චන්ස් පහ ඊළඟ වෙස්සේ එන ක්වෙස්චන්ස් 15 නැත්නම් 20 රිසර්ච් පේපර් එකක් වගේ හැකි. ඊට පස්සේ තියෙන්නේ ඕගලන්ට තියෙනවා ඔයාගෙන ඔයා මොටිවේෂන් උනේ කොහොමද මේ කෝස් එකට කියලා ඔයාට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒක නම් කලින් ට්‍රේන් වෙන්න පුළුවන්. ඔයාට ප්‍රැක්ටිස් වෙලා වෙලා ඔයාගෙන හඳුන්වා දීලා ඔයා ඇයි නර්සින් ඩිග්‍රිය තෝරගත්තේ මොකද ඒකට හේතුව කියලා බලලා ඔයාට පුළුවන් ඇත්තටම වීඩියෝ එකක් අප්ලෝඩ්. ඉතින් ඒක වුණත් මම එක සැරයක් වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඔයාලට ඕන නම් AI software එකක් පාවිච්චි කරලා ChatGPT එකක් වගේ පාවිච්චි කරලා ඔයාලට ස්ක්‍රිප්ට් එක ලියා ගන්න පුළුවන්. හරි. ස්ක්‍රිප්ට් එක ලියාගෙන වෙලා ඊට පස්සේ ඒක ප්‍රැක්ටිස් කරලා වෙලා ඔයාලට තවත් අපේ තියෙනවා AI softwares තියෙනවා වීඩියෝ හදන. ඒ වගේ එකකට දාලා ඔය වීඩියෝ එක හදලා ඔයාලට ඒ ටෝන් එක අරගෙන වෙලා ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයා කියන විදිහට ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ AI tools වලින් ඇතරම වැඩ ගන්න පුරුදු වෙන්න අපිට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ AI tools කියන එක. හරි අනිවාර්යෙන් AI කියන එක යාළුවෙක් කරගන්න කියන එක තමයි මම කලින් 3D එක කිව්වේ. ඒකත් බලන්න. හරි යුනිවර්සිටි එක කොහොමද ක්‍රෙඩිට් 60ක් ගන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ මම වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකත් බලන්න. බලන්න අර පේනවනේ පිටිපස්සෙන් යන එකේ. හරි ඉතින් නර්ස් කෙනෙක් විදිහට આવොත් ඔන්න වගේ පුද්ගලෝ සෑහෙන්න ඉන්නව ෆින්නල් වල ගොඩක් ආබාධිත පුද්ගලෝ ඒකේ වයස් ගත ඈ ගොඩක් ඉන්නෝ. ඉතින් ඒ නිසා ඒකයි මේ අර නර්සින් වල ඉන කට්ටියට ගොඩක් jobs opportunities තියෙනවා. හරි ඉතින් මම exam view ගැන කතා කරා. ඩිග්‍රී ගැන කිව්වා මොකද්ද කියලා සර්ච් කරලා බලන්න තව විස්තර හොයාගන්න පුළුවන්. ඉතින් exam එක පාස් වෙලා ඊට පස්සේ දැන් ඔය කියන විදිහට අර ගණන් ටිකයි රිසර්ච් පේපර් එක වගේ එකයි ඒකේ තියෙන ප්‍රශ්න වගේ ඒකේ මල්ටිපල් චොයිස් තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට ඉන්ටර්වයුව එකක් එනවා. ඉන්ටර්වයුව එකෙන් පස්සේ තව තෝරගන්නවා. ඉතින් මේකටත් ගොඩක් ඇප්ලිකේෂන්ලා දානවා. මොකද අර IELTS නෑ කිව්වහම ඇත්තටම ඇප්ලිකේෂන් ගොඩක් දානවා. හරි ඉතින් ඒක නිසා අර මෙහෙමයි තියක් ඇප්ලිකේෂන් එකක් දාන්න සත පහක යන්නේ නැති හින්දා ඔයත් මේකට දාන්න. හරි දාන්න දාලා බලන්න මේවා අඩු ගානේ තේරෙන්න දෙන්න පුළුවන්. අඩු ගානේ මේ ක්‍රියාවලිය ගැන තවට අවබෝධයක් එනවනේ. හරි ඒ නිසා මේවට නොදා ඉන්න එපා. හරි මේවට දාලා ඒ ක්‍රියාවලිය ගැන අඩු ගානේ අවබෝධයක් ඇති කරගන්න. මොකද සාමාන්‍යයෙන් ගොඩක් කලකට අපි වුණත් මේ එක ඉන්ටේක් එකකින් එකපාර මේ රටාව නෙවෙයි. කීපසලට ට්‍රයි කළා තමයි අවසාන වශයෙන් මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඉතින් ඒක නිසා මේ එකපාරක් බැරි වුණා කියලා ඒක ඔයා ඩිස්කරේජ් වෙන්න එපා. තවපාරක් ට්‍රයි කරන්න. හරි මොකද මේවට ඉඳන් යන්නේ නැහෙනේ. හරි හරි එහෙනම් මම බස් හෝල්ට් එකට ආවා. මම හිතන්නේ මගේ බස් එක ගියා. දැන් ඊළඟට තියෙන බස් එක මොකද්ද කියලා ඇප් එකෙන් සර්ච් කරන්න ඕනේ. ඉතින්
ඉතිං හරි බලමු. එහෙනම් විස්තර දිනවන වාදන දෙයක් තියෙනවා නම් ෂෙයා කරන්න. මොකද මම හැමදෙස්සම කියනවා වගේ අපි දන්න දෙයක් තව කෙනෙක්ට කියා දෙන්න ඕනේ. හරි. අපි දන්න දෙයක් තව කෙනෙක්ට කියා දෙන්න ඕනේ. මොකද ඒ වගේ දේවල් තමයි අවසාන වශයෙන් අපිට ඉතුරු වෙන්නේ කියන්නේ. මොකද අපි එහෙම නැතුව මේ අපි වාහන කොච්චර ගත්තා කියලාත් අපි මේ කොච්චර සල්ලි හම්බ කරා කියලාත් අපි මෙච්චර ගෙවල් හැදුවා කියලාත් ඒවා ඉතුරු වෙන්නේ නැහැ. ඒ වෙදි මෙහෙ දාලා යන්න වෙනවා. හරි. ඉතින් අපිට ගෙනියන්න තියෙන්නේ ඇත්තටම මිනිස්සුන්ට කරපු උදව්වක් ඒ වගේ දේවල් තමයි අපිට ගෙනියන්න තියෙන්නේ. ඒ නිසා ඔයා දන්න දෙයක් තියෙනවා නම් ඔයා දන්න කෝස් තියෙනවා නම් මේ වගේ ෆින්ලන්ඩ් වලට අයිලස් නැතුව ඉන්න පුළුවන්. ඉස්සරට දාන්න පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට ඒක හරිනම් මමත් කමෙන්ට් එකක් ගහන්න ඒකට. හරි. එහෙනම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න හැමෝටම බලන්න. මොකද මේ නිවුස් එක අපි හැමෝටම දෙන එක හොඳයි. මොකද මේ රටවල වලට ඇත්තටම ගත්තොත් ලංකාවෙන් එන ප්‍රමාණය අඩුයි. හරි. ඒත් අපි ගොඩක් ලංකාවෙන් එනවා කියලා අපි දකිනවා තමයි. නමුත් මගේ බස් එක යනවා පිටිපස්සෙන් තේනදි. බස් එක යනවා. මොකද මම මේ වීඩියෝ ඉවර කරන්න ඕනේ හින්දා බස් එකට හොල්ට් එක නැවතුවත් එක්ක වීඩියෝ ඉවර කරන්න ඕනේ හින්දා මම පොඩ්ඩක් හිටියේ. කොහමනම් මම ඊළඟ බස් එක යන්නම්. බස් තියෙනවා මේ අතරේ ප්‍රශ්නයක් නෑ. ඉතින් මම කියන්න හිතේ මොකද්ද මේ ෂෙයා කරන්න මේ වීඩියෝස් ෂෙයා කරන්න මේ අදහස් හැමෝටම යවන්න පුළුවන් තරම් ගෲප් වල ෂෙයා කරන්න. මොකද ලංකාවෙන් එන මිනිස්සු ප්‍රමාණය ඇත්තටම එහෙම අඩුයි. අපි බැලුවට පස්සේ ඔය නේපාල වගේ රටවල්, බංගලාදේශ වගේ රටවල්, ඉන්දියාව වගේ රටවල් වල මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ. කියන්නේ අපි කියන්නේ අපේ හැමට ගැළපෙන විදිහට බැලුවට පස්සේ නැත්තම් චයිනා, ඊට පස්සේ බ්‍රසීල් වගේ රටවල්, අප්‍රිකා පැත්තේ මිනිස්සු කියන්නේ ළමයි ගොඩක් ඉන්නවා. ෆැමිලිස් ගොඩක් ඉන්නවා. ඉතින් එම් බැලුවම ලංකාවෙන් එන ප්‍රමාණය අඩුයි ඇත්තටම. ඉතින් ඒ නිසා මේක මේ අපි මේ එහෙම ලංකාවෙන් කවුරුර කෙනෙක් කැමැත්තෙන් ඉන්නව නම් මේ වගේ රටකට යන්න අපි ඒ ආයතන උදව් කරන්න ඕනේ. ඒ නිසා මේක ෂෙයා කරන්න ඔයාට තියෙන අවස්ථාවක් නැති වෙයි කියලා හිතන්න එපා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ ඉතල තියෙන දුර්මතය. ඔයාට තියෙන අවස්ථාව උන්තර වැඩි වෙනවා තමයි. හරි. හරි. එහෙමනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බයි.